ඉකුත් ජූනි 15 වෙනිදා සිට අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 24ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ආපදා තත්ත්වය අතරතුර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට තරමක තදවැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නිතිදි කොටසේ වැසි තත්ත්වය ගත්තම මැයි වල ඉඳන් සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ තමයි පවතින්නේ. එතකොට මේ කාලේ නැවත තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. දිවයිනේ වටා තියෙන මොහොතීරිය ගත්තා විශේෂයෙන්ම තිරිකුණාමලයේ ඉඳන් කංකසන්තුරේ හරහා කල්පිටිය දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොතීරියත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන මොහොතීරවල සුළඟේ වේගය ප්‍රධාන වශයෙන්ම නිර්දිශායෙන් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑම තත්ත්වයන් තියෙනවා. දිවයින තුල සුළඟ වේගය වැඩි වෙන්නේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත උතුරු මැද වයඹ වගේ පළාත්වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවෙන් තමයි සුළඟ හමන්නේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑම තත්ත්වයන් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.